අද මේ මාධ්‍ය හමු හදිසියනුමුත් හැඳවීමට තීරණය කෙරුවේ තාම වැදගත් පනිවිඩයක් ලබාදේ. ඒ පනිවිඩේ තමයි ඉතාම හොරරහසි දළුලා වැඩෙන අනාගතයේ අතිශය බයංකාරවිය හැකි එක්තරා ආකාරයක මතවාදී සන්නද්ධ මේ ක්‍රියාකාරකමක් පිළිබඳ හිෙළි දරව්වක් කරන්න. අපි දකිනවා මේ දවස්වොල මාධ්‍ය වාර්තා කරම නැන් දෙෙේ බලපු හම ප්‍රවෘති අවස්ථාාවලදී දැන් වැඩි වැඩෙන් වැඩි වැඩිග මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව කතා කරෙනවා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ කතා කරනකොට වහබ්වාදය පිළිබඳව ඒහා බැඳනු වනේ ස්ලාමය උම්මත්ත කන්තවාදයන් පිබඳ සහ ඒගැන්වීමම් සහ ඔන්ගේ ක්‍රියාකාරකම් ඔවුන්පුහුණනුවීම් කරපු කඳවරු ඔවන්ට රැවල් දුන කද ින් බද ක්ො ැ ිකට කට හෙදරවම ති. අදමා බට කියන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ රටේ ඉත්තාම භයානක විදියට දරුලා වැඩෙන චින්තන ජිහා දෙයක් පිළිබඳව. ජිහා යුද්ධය කියන එක ආකාර කීපයක සිද්ධ වෙනවා. සහරාන් විසින් පුරවාහර ගැනීමෙන් මිනිස් ගාතන සිදුකිරීමෙන් කරන්න ඒ තවත් ජිහා දෙයක්. ඒකත් දෙවියන්ට සමීපවීම. මිනිහෙක් මනුෂ්‍යයකු ඝාතනය කරමින් තමන්ගේ තමන් අධනගමුවෙන් ජීතනනික ලේසිම් පහසුව තැන කොඩන ැෙන එක උමනා කරනවා. යම් මතයක් න්‍යායක් ඉගැන්වීමක්. අපි විශ්වාසගවා මේ චින්තන ජිහාදය කියන්නේකට එක ඊ ජිප්තුවේ සිද්ධ වුුණ එඒවගේම ලිබියාවේ ගඩාවිට මුූර්ද දෙෙන සිද්ධ වනෙත් ඒ චින්තන ගිහාදය හරහා ගොඩනැගුණු භයානක අන්තවාදයක් එක්ක සන්නද්දවනු කඩායම්මලට ජීවිතය නැතිවුණනා ගඩාිකි ගොද රට ඇතුළෙ මඒ කර හැදව අරාභි වන්තය හැටියට. එට කිය ෝමනාව තියන්නේ එ ්‍රිකාන්ත මැත්තුමත් නීදීජමහත්තේ. දැන් අපට පේනවා මේ වර්තමාන ආණ්ඩුවේ නාකයන් ලඟට සරලොුවකෝත් මේ වර්තමාන ආණ්ඩුව එක පැත්තකින් පාස්කු ප්‍රහාරයෙන් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු අවලුන්ව නීතිය හමුවට පමුවනවයි ඔවුන්ට දැඩිදැනුවල් ලබාදනයි මේකෙ මුල මැද අග හොයනව කියලා කට මිලිස්සන්ට බලාපොත්තුවත් දෙරු. ආණ්ඩු ඒ විදිර ක්‍රියාචර කෙන යනකොට චින්තනමය ගිහා දෙන චින්තන ගිහාදවාදීන් ආණ්ඩුව අනේ පැත්තෙන් අල්ලගෙනෙන එ හරිම ලස්සන වැඩි. පහෝගේ කාලෙදැන් අද ඊය කෙනෙවේ සාමනෙන් අවුරුදුදහයක පහලොකව වගේ කාලේකෙහින්දලම මේ අපි දිගිදිකටමත් කියාතිබෙනවා. නීතිීකඥ මහත්තුරු එවගේම නඩුකාරවරු තවත්විදිකට කිවොත් පෙන් ප්‍රොෆෙෂනල් ස්ලා ෘතිකයත් ග්‍රහණයට නතුකරගන්න ස්ලාම් අන්තවාදීන්ගේ එක උපායක්තමයි මේ චින්තන ජිහාදේ. දැයි උදාහරණයක් පහරිදිකොළොත් ඕගලන්ට තේරන ඇති. ද අපත් තියනවා දැන් සාමාන්‍යෙන් ග්‍රාමවාසය පන්සල් තියෙනවා. ංස්කෘති ගොඩ ග තියෙනවා භාවන මධ්‍යස්ථාන තියෙනවා යෝග වච සම්ප්‍රායන් තියෙනවා වනවාසසි සම්ප්‍රදාායන්. අපේ මිනිස්සු එකක මට්ටම්මලායි. සමහර ව්‍යාපාර කරන හුඟක් ධන සම්පත්තියන මහා ධනප්‍රධානපතිය සහර වෙලාවට ිග්‍රහමවාසයන ගලු වනවාසය එ වැඩගන්න. තව සමහරෙක් අසපුයනෝ. අප පේනමේ වර්මානින් ඇතැම් ජනප්‍රිය තල ඉන්න තරුණනයන් පවා සහර ලාස ල පැවිදි වෙන. ගුල්ලගේ අතහැරීම සහයේ නිර්වාණය කාඩවත් හානියක් පරස කරන එකක් නෙවී අපේ ධර්ම එහෙමක් නෑන. හැබැයි ඉස්ලා මීටොඩක් වෙනස්. මේ සැබෑ නියම ස්ලාමේ නෙවී මේ අන්තවාදී උන්වත් අ ගස්ලාමීට වෙන සිරට භයානකයි. එ අනොතම ර මහත් දනකුවේරයන්ගේ දරු මරාගෙන වැැනතැනට පත්වවෙන්නේ එක ලේසිෙන් ගොඩගැන දැන් මේ චින්තන ජිහාදය හරහා විසාර ප්‍රමාණයයක්යෙන්වා ගොඩනකරු නීතිම හත්තරු. ගොඩක් කින නඩුකාරය. ගේම වෙනෙනත් වෙනවෙෙනත් ෘරතතින් අදාාලයි හුවාක්නවා දැ මේක හෙළ දරව් කරගත්තේ ැතිව නොත් විසාාල ගැටලුවක් ඇතින ොකක්දමේ ඉතන හාදී කියන්න දැන් ලංකාේ කවරුත් කක දම මේ කරුටට කියන්නේ මේ පස්කු පහරගෙනද දවස බ ග අපේ රටේ වගගේ යත්තන්ගේ අධානය පිනිසයි මේ කියන්න නතන් තුම්න්සලටත් සිද්ධ වේ නද දස් පහලවේ ඒ ආ්ඩුව කාවු පරිපෝ හන් රදාමයි මේක හරියට නිශ්්‍ය කරගාත නැතිව ුණනොත්. දැන් මෙන මේ නම හරිම වැදගත්. උස්ථාත් මංසූර කියලා මනුස්සෙක් ඔහු ස්ලාමික විද්ධ එෙක් හැඩියට උස්ථාත් මංසූර මේ වගකීමෙන් කියන නම්ෙක් අපි සාරන් ගැත් විරම කො දස් දහතුන දස් ධාත්‍ර කාලේ වහම අතරන් ගොඩ ගැනක කළේ නෑන අප පසසි ඇලෝ මනිසාක්. එතකොට මේ උස්ථාත් මංසූර කියන මහත්මයා බේරුවල තියෙනවා ආයතනයක් J.NIC. යි කල කියන්නේ ජාමයා නලිමියයා ඉස්ලමික් සෙන්න්ට ඒ නලිමියා ආයතනෙ නැතන් ජේනයිසියකේ උගන්වන්නේ ඉ්වාන් මුස්ලිම් කියන මතවවාදේ ද කවරුත් මෙරට මේ ඉස්වාන් මුස්ලිම් මන කතා කරන්න ඔබතු මහරදි නෝද ඉහවාන් මුස්ලිම් කෙනෙ කතා කරන්නේ හැබැයියේ මරාගෙන මැරන සාරාල්ල බිියුුණේ ඉස්්වාන් මුස්ලිම් මතවාදී අපි ගහන්නේ වහබවාදීට එතකොට මේ ඉහවාන් ස්ලි මතවාදය මුල් බැසගත්තේ ඊජිප්තුවේ. ඊජිප්තුේ එන්නවායි යුසුෆ් අල් කරධාව කියලා නායකෙක්. යුසුප්ල් කරධාව. එගොල්ල කියන්නේ අනි වායෙන්ම දෙවියන් ොදෙසා මිනි මරන්න ඕන. අන්නයාගමිකව මරන්න ඕන අනෙක් සියලු දේවල් සමතලා කරන්න ඕන මේ යිස්සෆල් කරදාව මොනතරම් දරුණු මිනිෙක්ද කිවොත් ෆත්වය එකක් දීල තියෙනවා. ඊස්්‍රායිලයේ ගැබිනි මවුරු. කුසේ ඉන්න දරුවට උප දෙන්න නොදී බද කපල මරන්න කියලා. ඒක නායක ඒ පත්ව දීපු නායක තැම ඉහවාන් මුස්ලිම් මතවාදය දරන්න. ඔතමයික අයිඩියලෝජයක ක්‍රේට් කළේ. එතකොට මේ ඉවාන් මුස්ලිම් මතවාදය තමයි බේරුුවල JNIC ආයතන නලිමිවරුන්ට උගන්නන්නේ මේක තමයි චින්තන ජිහාදය කියෙනකයන්. උස්ථාක් මංසූර කියන මහත්මයා අල්කුරාන් ඇකඩමියත් එගේ කාත් ෆ මිස්කත් ෆෝන්්ඩේශන් එකත් අල්කුරාන් කියන ඇකඩමිය හරහා ලංකාවි නීතිවේදීන්ට ගැන්වා. එවගේ වෙන වෙනත් දැන් අපිගත්තොත් රේගෝවෙෙන්න්න පුළුවන් ගුවන්තොට වෙන්න පුළුවන් වරායවෙන්න පුුවන් අධ්‍යාප්‍රධපාර්තමේන්තු වෙන්න පුළුවන් සෞඛ්‍යාන්ස වෙන්න පුළුවන් මේ සියලු තන්හි ස්ථානගත කල්ල ඉන්නේ මේ චින්තන ජිහාදයෙන් සන්නදධවෙච්ච හොන්දට ගෙන කියා ගත්ත උපාදයක් සහිත මිනිස්ු ඒගොලතයි මේ වටකරගෙනන්නේ. අද මම වගකීමෙන් කියනෝ මේ හණ්ඩුවේ ප්‍රබලම නායකැන් වට අඉත්මස් ඉහන් ස්ලිම් නායකෝ. එ සතම අපේ ිට්ටවෙලා මේ ප්‍රශ්ට අදාළ උත්තරයක් හොෑන්ඩ අවශ සයතද ැරිවිල මක දගල ග න එගලට හරි ලොක්කයි. රටදල්වගේ තමයි දන්දල් හොඳ නෑන අටල් හරි ලොකුයි. ඒන්නේ හොඳයි. එතකොට මේරට තුළ අවුරදු විසි පහත්තිස්සේ. මේ චින්තන ජිහාදය ගොඩනගණ්ඩ මේ උස්ථාාවත් මංශෝ රඇතුළු ඔහුගේ මිස්කත්් ෆුන්ඩේෂන් එකක් අක්කුරාන් ඇකඩමියත් වැඩ කල් තිනවා. ඒ ඒ අනුව අපි ගත්තොත් පහුගේ කාලේ මම හරියටම හෙළිදරව් කලා දෙදස් දාහත්තරය දෙසම්්‍ර මාසේ හියිට්පාක් පිටිය පවත්වපු. මගේ දේශනයේදී එවකට එයහ පාලන ආණ්ඩුව ගෙනීම සඳහා. වැඩකරන්ට ඉදිරිපත් එච්ච ඉස්ලාමික කල්ලිගැන්. PGG, NFGG ආදී වසයෙන් යහ පාලනය සඳහා වූ පහවල් පෙරමුණ කිය අක්කුරණින් එෙනවා කාතන් කුඩියෙන් එනවා නැගෙන හිරෙන් එනවා මාලිගවත්ෙන් එනවා මේ ඔක්ක හෙල්දර කොලාහත්ව. එතකොට දැ ලි කියන වචන මතක තියාගන නලිමි කියල කියන්නේ ජේන් අයිසයකෙන් ඉගෙන ගැෙන එලියටෙන අයි එ පෙරාදෙන යුනිසිතියත් එකගොලන්ට තියෙන ලොකයිඩ එතකොට මේ ජාමිය නලිමයා ආහිත්තනයෙන් අධ්‍යාපනය ලබල මේ චින්තන ගිහාදයෙන් සන්නත්ව වෙන උදවිය දේශපාල පක්ෂ හදල තියෙන දේශපාල නලිමල දේශපාලන පක්ෂ හදනු ජනමාධ්‍ය නලිමිල ජනම අධ්‍ය හසුරුවනු. අධ්‍යාපනක් ෂස්ත්‍රයේ න්න නලිමිල පාසල් පොත් පසල් පො ද රු පසල් ප පොත්ත ර ද කියල ඒ අධ්‍යාපන නලිලා පාසල් ප බොත්හ දන. එකගල තමයි කුඩා ංචි දොරපටහු ලට විසපවාන්න්නේ ඒ චිින්තන ජිහාද. මෙසි තීමේ කලා වෙනස් කරන්නවා සසාම්ප්‍රදායික ස්‍රොදේශික පාරම්පරික මධ්‍යස්ථ මුස්ලිම් මිනිස්සුන්ගේ මතය මොට කරන්නේම මතවා ද හර. ඒඟගට ඔය අවුරුදු විසිගණනක් තිස්සේ. දේශපාලන පත්වීම් හරහා ඔක්කොම නොවනත් සිරසුවක් අසූපහක් විතර මේ මුස්ලි මාගික හාංකරක කඩු දෙ පාරතමේන්තුවේ අධ්‍යක්ෂකවර බව පත්ල දෙෙන්නනෙ මේ නලමිල තමයි ඒ නලිමිල තමයි කවහි ජමත් ජමාතය ඉස්ලාම් ඉහවාන් මුස්ලිම් අල් ශබාබ් ය සිජජජ කිය තියෙන ජමත් ජමත් වැනි මේ අන්ත විස සහිත හඩාය. වැඩෙන් ුවමනා කරන පරිසරය හදල ඒවා ලියාපදිංචි කලේ අවස සහකුදුනත් මේ නලිල තමයි. එක නිසා අපි ඉතාම වගකීමෙන් මේ ආණ්ඩුවෙන් ඉල්ල හිටිනෝ දැන් ැඩිකල් තීන්දුවක් ගත්තනේ පහුග දොස්වල සෞඛ්‍ය මේ උපදෙස් පරිදි මේ මුස්ලිම් අයගේ මිනිී පුච්චන්න ඕන් ඕන්නන ල්ලන්න කියලා. අප තරක රඩිකල් තිීන්දුවක්. හැබැයි මිනි පිච්චුවත්තකැයි වැල්ලුවත්ක අපිට දල්ල ඒක. නමුත් මෙම ඩිකල් දදුගන්න මේ ආන්ඩුව හමනෑන අර සංවිධාර පණහක්තින එක හ නක තහන කල නේ තෝර මෝරු තහන කල්ලයි අදාලදය කරේනෑ මං ඉතාම වගකීමෙන් කියනවා මේ අදා පීන්නේ අද හතර වනිදනීම හත්ව හතරවෙනිද හ නේද එතකොට ඊ උදෙත් ඒ නිසාම මාධ්‍යමද දවන්න තියෙනෙල ඒ උදේ හරියටම උදේ අටට උදේ අටට ගුවන් දි මුලම් සේ ගොන් දිල ැ කාලක න් කල ද න ගුවන්දිි මුස්ලිම් සේවී භයාානක අන්තවාදක දේශනයක් යනු. එතකොට දැ මේ ගෝටබේර පක්ෂි හත්්‍යාවය කෙි අතක ලති නොද මේ පුදුව ප්‍රශ්න යන්ද. කවුද මේ දේශනය කරන්න දකුණු ඉන්දයානු දේශක අබ්දුල් බාසිදි දේශනා. අබ්දදුල් බාසි. ල රහ කුද දුල් ාසි කය කියන ඔගේ පතිකත කරන ද දේශන අට ඉන්දල නවා අටයි තිහ දක්වා. ඒනකට අතයි තිරාපහ දේශනයක් යනවා අධ්‍යාපන පාර්තමේන්තුවේ ස්ලාම් පෙළිපොත්හදපු අගාර් මොහොමට්ගේ දේශන. ය අගර් මමුහමටගේ දේශනා පිළිබඳ අබ්දුල් බාසිදගේ දේශන පිළිබඳ සහුන්ගේ මතවාදයන් පිගත් කල්ල න්ඩායන් පිබඳ න්න වාර්තා ර රවා. එඒ කතා කලාට රටේපතු හා ජනතාවට ගුවන් විදි රහ මේ විසපෝනොතාවමත්. ඒ විශාල ගැටලුවා. නිසාපි ආණ්ඩුවට ෙන කරුණ කල දන්නත්තම් මිනිහමක දන්නෙ එක සාගච්චා කරල දවසින් දවස දරුලා ෙනත්තාාකාරයකින් දල්ලා වැඩන්න මේ චින්ත මේේ ජිහාද නැවත්වීම සහක්‍රිය කරන්න කියලා. එහම නොවනොත් සරන්ට උතාව මේ රට විාල ප්‍රමාණය බි වෙන පුළුව. එකකොටදැන්ට ටේන ත ක ප ද. අපටේ ප්‍රසිද් නීක මහත් මේ එක දැ හාමුුරු පොඩි පට විල් හදගෙන ති න කෞරුදාන්න කෞුද කියල පුදජලයන නිි බිහත්මය අප එඇතුමට ගරු කරන අපේ ගෞරයට ලක්වේ මහත්මයක්. මේ කවුරුවත් මිනිී පුච්චනයක ගැන හරිඒ සෞඛ්‍යමය අන්සවලින්දී ප තීන්දුව සම්බන්ධයෙන් හරි ඇත්තවය ීතිවේදීින් හෙට කරන්න ඕන සාාවීටගිහිල්ල මතයි විමසනයකන දැන් මේ ඔක්කොම මුත්‍රව හැදිල බ තර ද උ විදුවනකි. ඇ සසසාාවෙිල මොකද මතකල මුසුල ද විි ගන්නපුටුව ැන් එහෙම නොවී අන්තර්ජාලය ඇත මමුහුණු පොතහර හෝ වෙනවනත් මාධදිවල යම්යම් ප්‍රශ්න හදාගෙන දැන් ච්රමිලියන ච්චර අච්චරයි හෙමගේකඇද අඩු පවරවා. ඇතවසේම නඩු පවරන්න ඕන මනි පුච්චනයක සුදුස ැද කියලා හෙම ේන්දුව කරන ඒග වාාගරන මිසාක් දැ මේ හාදුරු යපහුවර මුස්ලිම් වීකුත් එකතු කරගෙන ඇතිව ව ගටනෑ තුේ පහ මුස්තු්‍රි මාජය තුළ එක අපි දිනාගත යුතු මුස්ත්‍රිම් මාජය තුළ බරපතල භික්‍ෂු විරෝධයක් ගොඩ්නැගමින් තියෙනවා. ඒ වගේම දැ මේදවස්සල අප ටාරංචුවෙන උලමා සභාව ආ්ඩුවත් එකක සාකච්චා කරනවා. මම දැකෑඇතෑම් මාධ්‍ය ස්ථාරලයි නො මාධ්‍ය හිමිකරුුවෙකු සමඟ රෞ්ෆක මැතුලූ ඒ කණඩායම සෝ සගචා පත්තල තිරම ලඟද ම කවුදු කිය කියන්නේ නෑ දන්නෝ දනිති. එකොට දැන් ආපහු එගොල්ලන්ගේ ආගමික කටයුතු කරගෙන යාමට පල්ලි අරින්න කියල දැ සූදානමක් තියෙනවා. අපි අවුරුදු ගණනාවක් තිස්සේ කියනවා කරුණා කල්ලා මේරටේ අන්තවාදේ වපුරන්ඩ ෝ තැනක් බවට පත්වෙච්ච ඩිරාර් බෙදදුම්වාදී පල්ලි මේ මෙහරරි වැදගත් වචන ඩිරාර් කියෙ එක කියන ඩිරාර පල්ි කෙල කියෙන්නේ සාම්ප්‍රදායක ශ්‍රදේශි පාරම්පරිකර මධ්‍යස්ථ මනිසු ප්‍රතික්ෂේප කරන පල්ලි ැන එක පල්ලියක් තියනවා සාම්ප්‍රදායක පල්ියක් ඒක ති තාපල්ියයක්ටවන ඒලංඟග. එක වැරදි එ බීතුමායි කාලත් එව සිදි ඇතුන හම කු කළදාලගෙන. අපේ නට ඒව හදන්න දෙවා. ඇැදැන න ම ස් ි පත් නෑ ක්න මස්ලාම රියල් ස් ලම ල ව මහර පංකිලූ ගන්නවා. ඇ ආණඩුව කරන්න න ොක්ද මිනි පුච්ාන් රටිල් දීන්දග ඩිල් තිීන්දු ගන්න ආන්ඩු මේ ඩිධාර පල්ලිටික හලග. අපි දෙන්න අතොරතුර. මේර බුරතු කොච්චර මුස්ලිම් මිනිස්සවේ නොද රට. හැබයි මිනිස්සු හඩක් නැයි. අර නලි මිල මම කියපු. ඒ ර ගෘති ට්ටම් ලි ොකෝම එකක රධිපක්ෂ හත්තය වටේ ගනව ක ගෝට මේ මහතේ මහිත මතේ වටේ ෝටරමත්තක වට එහල ත රනිීග වටි ආදිි වසේ මේ ඔක්කොන් වට ගොු කුතුරගන්න. අ ඇත්තකතා ගැන මිනිසුට එන්නන්නේ ඉඩක්නෑ. එනිසා සිංහල නායකෝ මීහරක් හැමත්දාම රැවටල තිනව යුගෙන් යුගෙ ගල මුග ි ිට ෑ තුක්ල්. ො මේ දාර දේවල් ප්‍රතිපාලන මේ කවරුත් මේ බුක්ති ව ොගේ පච මළුව හා මොක අප මේ දවලටන්න උදදා කර නේද මෙම පෙන දෙෙනවා මිසා එ මට වැඩි අමක් කියන්න බබලා පොරොත්තු වෙන නෑ විශේෂ දමන් මේ මතක් කෙරේ උස්ථාත් මනසූරගේ ඉගැන්වීම් එක්ක චින්තන මේ ජිහාදය හරහා සන්නදද වන බේරුවල ජාමිය නලමයා ඇතුළු ඒ ආයතන වලින් ගොඩ නැගෙන රජයේ මර්මස්ානවල ස්ථාන ගතවෙන පුද්ගලියෝ පිළිබඳ වහම සෙවී යුතු යාන්ඩුව.